පහුගිය දවස්වල ජනහිත ලොකු ලොකු දේවල් ගැන කිව්වනේ. එනිසා අද මං ජනහිතට කිව්වා මිලත් අඩු විච් එකේ ආප්පයක් කාලා ප්ලේන් ටියක් බීලා ඉඳින් අද මං විරුඳු කියන්නම් කියලා. එහෙම කියලා ආවට පස්සේ තමයි මට රංගේ දැනුනේ. හිතාගන්නත් බෑ මේක නිකන් ජාතික ආණ්ඩුවක් වගේනේ. එහෙනම් මං හිතුවා ජනහිත ගිය සතියේ කියපු දේවල් පොඩ පොඩ ටිකෙන් ටික මතක් කරලා දෙන්න ඕනේ කියලා. පහුගිය දවස්වල ඔය Facebook එකේ අපේ කට්ටිය බෙදිලා හිටියනේ ටොයියොයි බයියොයි කියලා. දැන් මේ ටොයිය හොයාගන්නත් නෑ බයිය හොයාගන්නත් නෑ. ඔය කයියක ගහ හිටියේ ටොයියේ බයියේ කොහෙද කියලා දෙයිය තමයි දන්නේ. ආලා බලන්නකෝ. අද විරිදුව මේ අහන්න අලුත් වැඩක් ගැන, පැරදිලා තුල් ජොලියේ ඉන්න වැඩක් ගැන, පැරදුණු අය ගෙදර නොයා ඇමති දූරගෙන, හරි හරියට වැඩ කරනවා ඉතලද රටගෙන, හරි හරියට වැඩ කරනවා ඉතලද රටගෙන. ටොයියෝ බයියෝ කියමින් අපි තවමත් ගහගන්නේ, වංචා දූෂණ කළ උන් ඇමතිකමත් ගන්නේ. ටොයියෝ බයියෝ එකතු වෙලා කවුන්සිලේ ඉන්නේ, කලින් ඇද්ද ෆයිල් වලට දැන් මොනවද වෙන්නේ, කලින් ඇද්ද ෆයිල් වලට දැන් මොනවද වෙන්නේ. මේ අය කළ වැඩ දන්නව මුළු රටක්ම පෙරදී, මෙහෙම ගියොත් නොරු අල්ලන ගමන යයිද සේදී, අලි පොත හැංගූ එවුනුත් ඇමතිකමක් ගත්තී, අප්පච්චි මැරුණ හින්ද වායිද පෙරවැරදි, අප්පච්චි මැරුණ හින්ද වායිද පෙරවැරදි, අලි පොත හැංගූ එවුනුත් ඇමතිකමක් ගත්තී, අප්පච්චි මැරුණ හින්ද වායිද පෙරවැරදි, අප්පච්චි මැරුණ හින්ද වායිද පෙරවැරදි. දැක්කනේ ඉස්සර නම් හොරාගේ අම්මගෙන් තමයි පේන්නේ. දැන කෙලින්ම කියලා හොරාගෙන්මයි අහන්නේ. ඔයා ඇස්සේ ජාතික කීය භාෂා දෙකකින් කියන්න ඕන කියලා සමහරු කියනවා. තව අය කියනවා එපා කියලා. කියනවා කියනවා එක එක වන්නේ මන්ද. එයාලා කියනවා අපි අහනවා. ඕන් ආන්ඩකො. එහෙනකොටම දන්නවන්නේ අපේ ජාතික ගීය. රටට ගෞරවයයි ඕනේ ඇයි ඔය බොරු කයිය. ඇයි දෙතෑරුම දැනෙලා තීරුවට මඟවා, තේරුම් නැති ඉඳන් ඔය ඇවිදිනවයි කීව, තේරුම් නැති ඉඳන් ඔය ඇවිදිනවයි කීව. සිංහලෙන්ම ජාතික ගීයයි ප්‍රචාරය වන්නේ, සිංහලයොත් කී දෙනාද සීරුවෙම්ම ඉන්නේ. ඒක ඇත්ත තමයි මටත් දැන් දැන් වැට එන්නේ, නැති ප්‍රශ්නත් නැති වැවිද දෙයියෝ තමයි දන්නේ, නැති ප්‍රශ්නත් නැති වැවිද දෙයියෝ තමයි දන්නේ. ඔවාල මේ පාර කොහත් බාස දෙකෙන්ම කෑගහන්න ඕන කියයිද මන්ද? ඔක්කොමත් හරි කියමුකෝ. අවුරුදු උත්සවෙ එන්නත් කලින් ඔන්න සැඟවුණු අමුත්ත එක් හොයනවා. කවුන්සලේ අර VVV නායක කවුද කියලා තමයි කට්ටිය හොයන්නේ. හොයාගන්නත් බෑ හිතාගන්නත් බෑ මෙයා. එකතු වෙලා සිටිනු වඩා බෙදිලා ඉන්නට කැමති, මහජනයින් ඉන්න රටක් තව තියේද මේ ඇමති, බෙදිලා 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 යමු කැමති කැමති කැමති, එයට තමයි බටහිරයොත් වැඩියෙන්මත් කැමති, එයට තමයි බටහිරයොත් වැඩියෙන්මත් කැමති. කරන කලට රටපාලන රටේම නායක, වෙඩිල්ල වගේ ඉන්න එපැයි විපක්ෂ නායක, එහෙම නැතොත් සිද්ධ වෙන්නේ හරිම භයානක තත්ත්වයක්නේ ඇයි තේරුම් නොගන්නේ නායක, තත්ත්වයක්නේ ඇයි තේරුම් නොගන්නේ නායක. බලන් ඉන්න විපක්ෂයක් මොකකට දැයි බොලං, එහෙම වුණොත් බැහැලම යයි අපි කාගෙත් හුලං, කද ගහගෙන ඇවිදින් අපි හට්ටි මුට්ටි වලං, අච්චාරුව හදලාගමු එතකොට අපි හපං, අච්චාරුව හදලාගමු එතකොට අපි හපං, කද ගහගෙන ඇවිදින් අපි හට්ටි මුට්ටි වලං, අච්චාරුව හදලාගමු එතකොට අපි හපං,
අච්චාරුව හදලා ගමු එතකොට අපි හපන් අද මං ආවට ඔන්න හෙට නම් එන්න කියන්න එපා හොඳේ හෙට ජනහිතෙයි මං යනවා බයි